ැන් අපි පේන්න යෙන දේ තමයි විශේෂයෙන්ම දැමේ ආණ්ඩුව බලට පත්වෙච්ච දවස ඉඳම්ම මේ වැරදි ආර්ථික කළමනාකාරණය හා වැරදි තීන්දු ගත්තහින්ද දවසෙන් දවස අපේ ආර්ථික අගාධයට යනක තමයි පේන්න තියෙන්නේ. කිසිදු දෙයක් අපිට පේන්න නෑ ඉස්සරහට යන දෙයක් ම දවසගානයේ දැන් පෑභාගයක් අපබ වූ විදුලි අද වෙනකොට පෑ දෙකක් කපන්න කියලා තිීන්දු කල තියෙනවා දැන් පෑ දෙක් අපන විදුලිය අපප්‍රේල් මාස්සයකට පැය හතරක් කපන්නේ යන්නේ එතකො දැන් මේ යන විදිිය බැලවොත්තේම කිසිද ආකාරය ආර්ථික ශෂත්‍රය තුළ වර්ධනය අපිට දකිින්ට ලැබඩි නෑ. එකකො දැන් මහ බැක්කුව කිය ා ැක්කුව කියනවා දැන් රජ බැක්කවලට ආනයනයන් හා තෙල් සම්බන්ධව ඒගෙන්න්නන්න ඕන ආනයනයන් සඳහා දැ ඩොලර් ලබාදීල තියෙනෙක ප්‍රමාණවත් මීට හා ඩොලර් ලබා දෙන්නේ පා කියල කියනවා. ට අපි පේන තියනදේ තමයි දැන් මහබැක්කුව ඔය ගන්න තීන්දු තීරණ උඩ අනිවාර්රයෙන්ම මේරටේ තවත් බිදුලිය කපන්න වෙනවා. එතකොට ආනන ඉතාම අත්‍යවශ්‍ය බාණ්ඩ ආනායිනය කරලා ඒවා ගෙන්න්නන්න බැරි වෙන. එතකොට අනිවාරයෙන්ම ඉදිරි කාලය තුළදී මේරටේ අධ්‍යවශ්‍ය බාණ්ඩවල හිඟයක් එනවාමයි. ඒ නමත්වන්න බෑ ොකද දැන් අද වෙනකොට වරායති නෝ කන්ටේර් දාකට වැඩි අත්‍යවශ්‍ය බාන්ඩ ගිෙනල්ල එළියට දාගන්න බැරුව ඉන්නවා. ඊළඟට අනිකුත් අමුද්‍රව්වේ. ආනා එන මත නිෂ්පාධනය කරන කර්මාන්ත ශාලාාවලට අමුද්‍රව්යගේෙන් ඕනේ ඒ අමුද්‍රවයගේන්න ඩොලර්න ඇද වෙනකොට. ඩොලර් දෙන්නේ නෑ. ඊළඟට කටදාසි වගේ මුද්‍රණ. විශේෂයෙන්ම මුද්‍රණ ශේෂත්‍රය ඉන්න අය දැම් පරපතල ප්‍රශ්නයකට මූුණදී තියෙනවා ඔුන්ට කඩදාසිනෑ මුද්‍රණය කරන්න නතකොට රටේ හැම ශ්‍රේෂත්‍රයක්ම අද වෙනකොට කඩා වැටීගෙන යනවා. මංහිතන්නේ විශේෂයෙන්ම අප්‍රේල් මාසේ වෙනකොට මේක දර්ුණු ලෙස. පෙරට ආර්ථිකයට බලපාන්න පුලු අම්මොකද මට පේන තිෙනදේ තයි මහාබැංකු අධිතිතුමාහු මුදල් ඇමතිවරයාහු මේ තියන තත්වයන් පිළිබඳා මේ බැරෑඇරුන් තත්වයන් පිළිබඳ ඔවුන් දනවත් නෑ ඔවුන් වෙනම ලෝක ජීවත්්‍යෙනවායිඉ කියනෙ තම අපිට පේනති. දන මබැංක අිපත්තුවා රජය පාදතාවට පත් කරන්න මේක ඕනකමින් මෙමලගේ තීන්දු ීීම ගන්නවාද. එහ මනත්තන් එයාගේ ඔළුුවේ තියෙන මනක්කල්පිත ලෝකෙකයා ජීවත්වෙනවා. ඒ මනක්කල්පිත ලෝකයේ හිතන දේවල් තීන්දු අරගෙන එය මේ කරනවාද කියෙන පි දන්නන. කොහම වෙතත් මේ ගන්නා වූ හැම තීන්දු අක්ම අපිටද වෙේ තිනේ ආර්ික. දර්ද්ධතාවය වැඩි වෙනවා මේ රටේ ඇවිල්ල දුප්පත්කම වැඩිවෙනවා ඊළඟට ානි අත්‍යවශ්‍ය බාණ්ඩවල විශාල හිංගයක් ඇතිවෙනවා ඉවඟට විදුලිය නැතිවෙන ඊළඟට විදුලිය හරා ඊළඟට ජලයයක්ත් නැතිවෙන ඒහිද අපි මේ යන්නේ ඉතාම සීග්‍රයෙන් අපේ රට විශාල ආර්ථික අර්බුධකාරි තත්යක ංකලෝොත්ව ත්වයකතම අපි මේ ගමන් කරන්න. පශ්න පිළතුරමගද පශ්ටට පිළිතුර තමයි ඩොලර් ඕෝනේ විදුලිය කපන්න ෙල් නැතිහින්දන්නේ තෙල් නැත්තේ ඩොලර් නැතින්දන්නේ. තර ොලර් නැත්තෙයි තින් ොර් හොයන්න ම විසුඳුම දෙන්න ඕන. තින් මේරට ඩොර් ඒ වනාට මහබැංකවයි අධිපතිතුමා නීතිරීතිදාලා එවන ඩොර් රොලිං ගුත් ආණ්ඩුව කොමිස් ගන්නවන. එතකොට ඒ ඩොලර් රක වෙළඳ පොලේයාන මල ීණය කරන්න ඉඩෙන්න නැත් තං කෞරුවත් ලංකාට ොර් ේවන්නේෑ. ඒවන්නෙත්නෑ ඊරඟට මෙරට ආර්ථිකය බංකොලොෝත්යමින් පවතිනවයි කියලා ආයෝජෙ ්‍යන් හිතනවන්නන් කවරුවත් ආයෝජනය කරන්න එන්නෙත් නෑ.ඇති මේක තමයි යතාර්ථය ති මේ අතර්ය තේරුම් ගඩ බැරි මුදල් ඇමතිවරයෙකයි මාහා ැංකු අධිපතිවුවවරයකු තමයි ආඩුවට ඉන්න මේ ආ්ඩු නන්තිිටම තියන දයගේ පිට තමයිනිවරපෝ වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.